ඉන්වෙස්ටින් YouTube channel එකට ඔයගොල්ලෝ ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල stock market එකේ සෑහෙන aggressively buying and selling සිද්ධ වෙනවා. එතකොට මේකෙදි විශේෂයෙන්ම සමහර ඔයාලත් තිබ්බා මේක දැන් correction එකකට එයිද කියලා. ඇත්තටම මම ඒක කියන්න කලින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මේ දිගටම ඔයගොල්ලෝ CC daily channel එක බලුවා නම් market turnover එක කොයි වගේ level වලද තිබ්බේ කියලා. Market turnover එක ඇත්තටම 5 billion, 6 billion, 7 billion, 8 billion මේ වගේ අති විශාල අගයන්ට අපි යනවා දැක්ක අපි මේක ළඟ ඉතිහාසයක අපි දැක්කේ නෑ සාමාන්‍යයෙන් 2 බිලියන් විතර වගේ ආවම අපි සාමාන්‍ය මාකට් එකේ ලොකු ඇක්ටිවිටි එකක් කියලා තමයි සාමාන්‍යයෙන් ඇවරේජ් දැක්කේ නමුත් දිගින් දිගටම අපි දැක්කා ඉන්වෙස්ටර් ඉන්වෝල්වමන්ට් එක ලොකුවට තියෙනවා බයින් ඇන් සෙලින් ලොකුවට සිද්ධ වෙනවා ඒ වගේම විශේෂයෙන්ම මේ හරහා ඩේ ට්‍රේඩින් ගොඩක් සිද්ධ වෙනවා ඇති කියලා මෙතෙන්දී මට උපකල්පනය කරන්න පුළුවන් මොකද එදා දවසේම අරගෙන එදා දවසේම සෙල් කරන ට්‍රෙන්ඩ් එකක් තිබ්බා මොකද ස්ටොක්ස් වල ප්‍රයිසස් සෑහෙන අප් වෙන්න පටන් ගත්තා. ඒතකොට මෙන්න මේකත් එක්ක මම හිතුවා අද දවසේ Vallibel One group එක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. මේක ගන්නත් හේතු උනේ ඇත්තටම එක විවා කෙනෙක් මගෙන් අහලා තිබ්බා මේක ගැන. ඒත් එක්කම මේක දැන් වර්තමාන තත්ත්වයේ ටෙක්නිකලි ගත්තොත් එහෙම අන්ඩර් වැලියු ස්ටොක් එකක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා Vallibel One කිව්වම කවුද ඒක ඉන්නේ කියලා. විශේෂයෙන්ම මේක මිස්ටර් ධම්මික පෙරේරාගේ විෂන් එකේ පවතින group එකක්. ඒ නිසා අපි මේ group එක ගැන පොඩි insight එකක් අද දවසේ ගමු. මොන වගේ තත්යකද මේක තියෙන්නේ ඒ වගේම කරන්ට් ටෙක්නිකල් ඇනලිසිස් එකක් අපි බලමු මොන වගේ පින්තූරයක් අපිට මේ වෙනකොට බලා ගන්න පුළුවන්ද කියලා මේ තියෙන bullish market environment එක ඇතුලේ. හරි මේක මම මුලින්ම ඔයගලන්ට මේ Vallibel One එක sector wise කඩලා තිනවා. ඒතර මේක තමයි ඇත්තම segmental analysis එක කියන්නේ මම ඔයගලන්ට හැමතිස්සෙම මේකේ importance එක ගිය අවුරුද්දේ ධම්ම පැහැදිලි කරා. ඒතකොට මෙතනින් තමයි අපිට understand කරගන්න පුළුවන් මේ වගේ group company එක විශේෂයෙන්ම මේක diversified conglomerate එකක්. ඒතකොට මේ වගේ conglomerates වල මොන sector එකෙන්ද මේකේ thriving force එක කියලා අපිට හරියට බලා ගන්න නම් මේ වගේ segmental analysis එකක් ඕන වෙනවා. ඒතකොට මේකේ segments කීපයක් තියෙනවා. ඔයාලට වෙනද lifestyle, finance, aluminium, plantation, leisure, consumer sector, ඒ වගේම investments and other කියලා. තොර මේක මම highlight කරලා තිනවා විශේෂයෙන්ම lifestyle finance සහ මේ investments and other කියලා. lifestyle sector එක ගත්තොත් එහෙම මේ group revenue එකට 35% contribute කරනවා, profit before tax එකට 25% contribute කරනවා. group total asset base එක ගත්තොත් එහෙම 19%ක් මේ lifestyle sector එක contribute කරන. ඒතර අතර මේ lifestyle sector එක ඇතුලේ තියෙන්නේ උගලන්ට වෙනවා මේ මිස්ටර් ධම්මික පෙරේරාගේ tile company set එක. ඒ වගේම මේ Delmage group එක හරහාත් විශේෂයෙන්ම ඉන්ටීරියර් ඩෙකොරේෂන්ස් මෙන්න මේ වගේ පොඩි පාර්ට් එකක් ඇතුළේ යනවා. නමුත් ප්‍රෙඩොමිනන්ට්ලි ගත්තොත් එහෙම මේක මේ ටයිල් වලට ඩොමිනේට් වෙච්ච ඒරියා එක තමයි මේ ලයිෆ් ස්ටයිල් හරහා යන්නේ. ඒ වගේම ෆයිනෑන්ස් සෙක්ටර් එක ගත්තොත් එහෙම හැමෝම දන්නවා ලංකාවේ ෆේමස් LB Finance කම්පැනි එක. ඒ වගේම Vallibel Finance එක මේ Vallibel Finance එක මේක ඩිරෙක්ට්ලි නැති වුණත් මේක ඉන්ඩිරෙක්ට්ලි ලින්ක් වෙන නිසා තමයි මම මෙතන පෙන්නුවේ. ඇත්තටම මෙතන මේ ලංකා බෝල් ටයිල් ලංකා ටයිල්ස් ගත්තත් මේක ඩිරෙක්ට්ලි නෙමෙයි Vallibel One එකේ ඉන්නේ. ඉන්ඩිරෙක්ට්ලි මොකද රෝල් සෙරමික් එක හරහා තමයි මේවා ලින්ක් වෙන්නේ. නමුත් මම මෙතන ඔයගලන්ගේ අර ඉන්ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එකත් මෙතන පෙන්නලා තිබ්බා. ඒතර මේ හැම කම්පැනි එකම ඩිරෙක්ට්ලි නෙමෙයි Vallibel One එකට ප්ලග් වෙන්නේ. නමුත් මේවා ඉන්ඩිරෙක්ට්ලි ලින්ක් එකක් තියෙන නිසා තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ වගේම Vallibel Finance එකත් ඒ විදිහම තමයි ලින්ක් වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ Vallibel Finance එක Vallibel Investments හරහා තමයි මේක ලින්ක් වෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ ඉන්වෙස්ට්මන්ට් පාර්ට් එකට තමයි මම මෙතන Vallibel Investments දැම්මේ. නමුත් මෙතන ෆයිනෑන්ස් සෙක්ටර් එක නිසා මම මෙතන මෙන්ෂන් කරා එකට බලා ගන්න පුළුවන් නිසා. නමුත් මේක කෙලින්ම මේ රෙවෙනියු එකට සම්බන්ධයක් නැහැ කියලා මතක තියාගන්න. ඒ වගේම ඇලුමිනියම් සෙක්ටර් එක ගත්තොත් Swisstek Aluminium, ඒ වගේම ප්ලාන්ටේෂන් සෙක්ටර් එක හොරන ප්ලාන්ටේෂන් මේ ප්‍රධාන ඒවා තමයි ප්‍රධාන ඩිරෙක්ට්ලි ලින්ක් වෙන ඒවා තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ වගේම ලෙෂර් සෙක්ටර් එක ගත්තොත් එහෙම Fortress Resort PLC එක. ඒ වගේ මීට අමතරව Vallibel One එකට 100% ownership එකක් තියෙනවා මේ Green Water Limited කියලා. මේක ඇත්තටම කරන්ට්ලි වෙන ඩෙවලොප්මන්ට් එකක්. විශේෂයෙන් මේ නිගම්බ පැත්තේ ඉන්ටග්‍රේටඩ් රිසෝට් කොම්ප්ලෙක්ස් එකක් මේක ඩෙවලොප් වෙගෙන යනවා. ඒකට මේකත් මැලේසියා සෙක්ටර් එකට තමයි අයිති වෙන්නේ. ඒ වගේම කන්සියුමර් සෙක්ටර් එක ගත්තොත් Delmage Fast Moving Consumer Goods මේකේ parent company එක වෙන්නේ Vallibel One. ඒකට ඒක හරහා එන generation එක තමයි මේ තියෙන ඊළඟ එක තමයි ලොකුම එක investments and other sector එක. ඒකට මේකේ Vallibel Investments හරහා විශේෂයෙන්ම මේ exposure to other industries කියලා මෙතන mention වෙනවා. packaging, mining මෙන්න මේ වගේ supportive role එකක් තමයි විශේෂයෙන්ම මේ investment and other sector හරහා Vallibel One එකේ group revenue generation එකට දායක වෙනවා. ඒකට මේකේ පැහැදිලිවම ප්‍රධාන pillars තුනක් තියෙනවා කියලා අපිට identify වෙනවා. lifestyle, finance සහ මේ investment and other කියන එක. ඒකට මේකේ ප්‍රධානම දෙක තමයි finance සහ lifestyle එක. ඒ කියන්නේ LB Finance එක සහ මේ tile එම්පයර් එකෙන් එන revenue එක තමයි මෙතන පැහැදිලිවම අපිට mention කරන්න ඕනේ ලංකා ඇලුමිනියම්. මේක මිස්ටර් ධම්මික පෙරේරාගේ කෙලිම direct holding එකක් තිබ්බත් මම මෙතනට දාලා නැත්තේ ඒක Vallibel One හරහා අපිට directlyම ගන්න බැරි නිසා ඒ වගේම Singer Finance එකත් මම මෙතනට දැම්මේ නැහැ. මොකද ඒක Hayleys Group එක හරහා වෙනමම generate වෙන end එකක් නිසා. ඒකට මේකේ පැහැදිලිවම LB Finance එක තමයි direct player වෙන්නේ මේ finance sector එකේ. ඒතර ඕගලන්ට පේනවා ඇති profit before tax එකෙන් 70%ක් මෙන්නේ මෙන්න මේ finance sector එකෙන් ඊළඟට lifestyle මේක investment එක බැලුවත් ඔයගලන්ට පේනවා ඇති 60%ක assets වල හිමිකාරීත්වයක් තියෙන්නේ finance sector එක යටතේ. ඒතකොට ඒකෙන් 70%ක් generate වෙනවා. ආසන්න වශයෙන් මේ දෙකේම return on investment ගත්තම බොහෝ දුරට ටිකක් විතර සමානයි කියලා හිතන්න පුළුවන් return on assets. මොකද මේක 20ක විතර asset base එකකින් group එකේ profit before tax වල 25% generate කරනවා. මේක 60ක විතර asset base එකකින් group එකේ profit before tax එක 70%ක් වගේ generate කරනවා. එතකොට මේක කරට කර යනවා කියලා අපිට පේනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ tile sector එක ගත්තොත් එම lifestyle sector එක අපි මේක ගැන කතා කරා විශේෂයෙන්ම tile ගැන. ඒතර මේකෙදි මම detail කතා කරා කොහොමද මේ වල interrelationships තිබ්බේ කියලා. ඔයගලන්ට මේ වීඩියෝ එකත් ඕනනම් බලන්න පුළුවන් තවදුරටත් අධ්‍යයනය සඳහා. ඒතොර මේවා දිගින් දිගටම grow වෙන්න පටන් ගත්තු counters උනා revenue ලොකු revenue generation එකක් මේකට එනවා Vallibel One එකට. ඒ වගේම LB Finance එක ගත්තත් දැනට finance companies අතරින් සෑහෙන හොඳ තත්ත්වයක තියෙන profits maintain කරගෙන යන ඉහළින්ම තියෙන company එකක් කියන්න පුළුවන්. මේගොල්ලෝ දකින්නේ ඇත්තටම LB එකේ financial statement එක අන්තිම මාස 3 ගත්තොත් එහෙම ඔයගලන්ට පේන ඇති earnings per share එක 9.9 ඉඳන් 11.85 වෙනකම් වැඩි කරගෙන තිනවා අවසාන මාස 3. විශේෂයෙන්ම සැප්තැම්බර් ක්වාටර් එන්ඩ් එකේ සැලකිය යුතු growth එකක් අපි දකිනවා LB Finance එකේ. ඒ වගේම මේකේ අපි net asset value එක ගත්තොත් ඔයගලන්ට පේන ඇති LB Finance එකේ group එක ගත්තොත් 167 ඉඳන් 184 වෙනකම් වර්ධනය කරගෙන තිනවා. ඒ වගේම company එක ගත්තත් ඒ වගේම වර්ධනයක් තියෙනවා. ඒතකොට මේ profitability සහ net asset value පැත්තෙන් ඒ වගේම අනිත් ratios අපි බලුවොත් එහෙම debt to equity එක ඔයගලන්ට පේන ඇති 2019 සැප්තැම්බර් වලට සාපේක්ෂව 2020 සැප්තැම්බර් ගත්තොත් එහෙම debt to equity අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ gearing අඩු වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. ඒ වගේම quick asset එක liquidity side එකෙන් ගොඩක් වෙලාට එකම level එකේ තියෙනවා. interest cover එකත් ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මම මෙතනදී mention කරන්න හදන capital එක ඔයගලන්ට පේන ඇති capital එක සැලකිතු වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. මොකද මේකේ profitability growth එකත් එක්ක ඇත්තටම retained earnings හරහා capital එක වර්ධනය වෙනවා. ඒතකොට total capital base එක වැඩි වෙනවා. ඒතකොට ඒක ඔයගලන්ට පේන ඇති 15% ඉඳන් 19 වෙනකම් core capital එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම total capital එකත් 17 ඉඳන් 20 වෙනකම් වැඩිලා තියෙනවා. ඒතකොට මේවා ඇත්තටම positive signs කියන්න බලන්න. මොකද විශේෂයෙන්ම මහා බැංකුවත් ගොඩක් වෙලාට finance companies වල capital එක infuse කරන්න capital වැඩි කරගන්න plan gain එක කියලා ඔයගොල්ලෝ දකින්න ඇති. මම මේක ගැනත් කලින් videos සඳහන් කරා. නොයෙකුත් ෆයිනෑන්ස් කම්පනිස් වලට highlight කරලා තියෙනවා. වෙනම flag කරපු ෆයිනෑන්ස් කම්පනිස් ටිකක් ඕගොල්ලෝ දකින්න ඇති. ඒක ගැන මම වීඩියෝ එකක් කළා. ඒතොර මේකේ capital එකත් ඒතොර පැහැදිලිවම අර naturally වැඩි කරගෙන තියෙනවා. ඒතොර ඒකත් හොඳ ලක්ෂණයක් කියලා අපිට පේනවා. ඒතොර මේ නිසා තමයි මෙන්න මේ වගේ strong input එකක් Vallibel One එකට මෙතන financial sector එක හරහා එනවා. ඒතොර මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම Delmage Group එක ගත්තොත් මේකේ parent company එක වෙන්නේ ඇත්තටම Vallibel One එක. Delmage Group එකේ ලින්ක්ස් ඇත්තරම ගොඩක් තියෙනවා. Delmage Group එක වෙනම ගත්තත් ඒක වෙනමම diversified entity එකක්. ඒකේ lifestyle වලටත් එනවා. ඇත්තරම consumer sector එකටත් එනවා. contribute කරනවා. අපි roughly උඩින් බැලුවොත් එහෙම මේක සාමාන්‍යයෙන් ඔයාලට පේන මේ Delmage එකේ website එක ක්‍රියාම් පේනවා. මේ consumer interior furniture මේක තමයි මම කිව්වේ ඇත්තරම interior decoration. ඒ වගේම interior design solutions ඇත්තරම මේ හරහා තමයි එන්නේ. ඒ වගේම building products healthcare මේකම ඔයාලට බලවම් පේන ඇති මෙතනම diversified area එකක් මේ Delmage එක හරහාම වෙනමම තියෙනවා. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි Vallibel One එකේ structure එක දිහා බලවම අපිට පේන්නේ. segmental analysis එක දිහා බලවම අපිට පේන්නේ. ඒ වගේම අපි මේකත් එක්ක යන් Vallibel One එකේ financials වලට මේ වල දකින්න Vallibel One එකේ financials මේකේ මම detail කතා කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම මම මෙතනින් පෙන්නන්න යන්නේ ඔයාලට මේක දැනට තියෙන net asset value එක මේ group එක බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති 2020 සැප්තැම්බර් 30 වෙනකොට මේක රුපියල් 50ක level එකේ තමයි තියෙන්නේ net asset value එක. ඒ වගේම මේක income statement එක බැලුවොත් එහෙම ඔයගලන්ට පේන ඇති මේ group එකේ September quarter එකේ ගත්තොත් එහෙම earnings per share එක 1.47 වෙනකන් වැඩි වෙලා තිනවා ඊට කලින් අවුරුද්දේ quarter එකට. සාපේක්ෂ. ඒතර විශේෂයෙන්ම මට මෙතනින් highlight කරන්න ඕනේ net asset value එක තමයි දැනට පවතින්නේ රුපියල් 50ක වගේ level එක. ඒකට අපි බලමු මේක current market එකේ මොන වගේ price එකකටද දැන් sell වෙන්නේ. ඒ වගේම technical analysis එක බලමු. ඒතර මේ ඔයගොල්ලෝ දකින්නේ Vallibel One එකට ඇඳපු candlestick chart එක. ඒතර මේ වෙලාවේ ඇත්තටම මේක sell වෙන price එක රුපියල් 39.60ක වගේ රුපියල් 40 කියලා හිතුවත් ඔයගොල්ලන්ට පේන ඇති රුපියල් 50ක තියෙන net asset value එකට සාපේක්ෂව මේක අඩුවෙන් තමයි sell වෙන්නේ. ඒ කියන්නේ මේක undervalued කියලා කියන්න පුළුවන්. ඒතර ඒ නිසා ලොකු investor sentiment එකක් විශේෂයෙන්ම මේ වෙලාවේ overall market එකට තියෙන bullish pattern එකත් එක්ක ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන ජනවාරි 4 වෙනිදායින් පස්සේ ඒ කියන්නේ අවුරුද්ද පටන් ගත්තායින් පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති සැලකිය යුතු වේගයකින් මේක වර්ධනය වෙලා තියෙනවා. රුපියල් 26ට වගේ තිබ්බ stock එක තමයි දැන් දවස් 15ක විතර කාලෙකින් පස්සේ එහෙම නැත්නම් මාස භාගයකින් විතර පස්සේ රුපියල් 39 වෙනකන් වැඩිලා තිනවා. රුපියල් 26 තිබ්බ එක තමයි දැන් රුපියල් 39ට විතර sell වෙන්නේ. සැලකිය යුතු growth එකක් පෙන්වලා තිනවා Vallibel One එකේ මේ අන්තිම සති දෙක බැලුවොත් එහෙම අවුරුද්ද මුලින්දා. ඒතර මේකටත් හේතු වෙන්න පුළුවන් මේක undervalued නිසා මීට සාපේක්ෂව අනිකුත් stocks ඔයගොල්ලෝ දකින්න ඇති Expo Bill මේ වගේ ඒවා සෑහන sea grain ඉහළ යන පටන් ගත්තා. ඒතර ඒකත් එක්ක මේ වගේ undervalued stocks වලටත් ගොඩක් investor attention එක ඇවිල්ලා තියෙන බව අපිට මේ candlestick chart එක දිහා බලුවම පේනවා. ඒ වගේ මේකේ අනිත් technical chart එකත් මම මෙතන දැන් ඇඳලා. ඒතර මේකේ මම ලොකුවටම කතා කරන්න යන්නේ නැහැ. මොකද මේක බැලු බැලමට ඕගලන්ට පේනවා මොන වගේ level එකකද දැන් තියෙන්නේ කියලා. Bollinger Bands ගත්තත් ඒකම ඕගලන්ට පේනවා මේක upper Bollinger Band line එකේ variation එක උඩරිම level එකට ගිහින් තිනවා. RSI එක ගත්තත් ඇත්තටම 91.5ක වගේ level එකේ තමයි දැන් තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවා overall market එකත් අපි ගිය පාර CC daily channel එකේ දැක්ක 94ට වගේ ගිහිල්ලා තිබ්බ all share price index එකේ RSI එක. ඒතොර ඒ level එකටම වගේ දැන් overbought වෙන level එකට ආවිලා තිනවා. ඊටාම ඉහළ variations වල තමයි මේ stock එකත් run වෙන්නේ. නමුත් මේකේ එකම positive side එක විදිහට මම දකින්නේ අර කලින් මම segmental එකේ analysis එකේ කතා කරා වගේ ඒ side එක සහ ඒ වගේම මේකේ තියෙන net asset value එකට සාපේක්ෂව මේක තාමත් sell වෙන්නේ අඩු value එකකින් නිසා. technically ගත්තොත් එහෙම මේක දැනට undervalued කියන්න පුළුවන්. ඒ වගේම current market sentiment එක අනුව ලොකු bullish pattern එකක් තියෙනවා කියලා ඉතාම පැහැදිලිවම පේනවා. MACD එක ගත්තත් ඔයගොල්ලන්ට පේන්නේ අන්න ඒ open වීම තමයි විශේෂයෙන්ම මේ ජනවාරි 4 වෙනිදාන් පස්සේ. ඒතර ඒක ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා අවුරුද්ද මුලින් ඉඳන් මේකට ලොකු investor attention එකක් suddenly යාවයි කියලා අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. ඒතර මෙන්න මේවත් එක්ක ඔයගොල්ලෝ තීරණය කරන්න තමන්ගේ decision එක කොහොමද ගන්න කියලා. මේක මම decision එකක් දෙන්න යන්නේ නැහැ. මොකද මේවා පැහැදිලිවම පෙන්නන්නේ දැනට තියෙන තත්ත්වය තමයි ඩිසිෂන් එක ගන්න එක උගලන්ට බාරයි. ඒක උගලෝ further studies කරලා ඩිසිෂන් එක ගන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් මේ වගේ variation ලොකුවට open වෙච්ච වෙලාවක විශේෂයෙන්ම market එකත් overall ගත්තම bullish pattern එක තියෙනකොට ඒකත් ඉහළම කෙළවරේ තියෙනකොට ඕනම stock එකක් මේ වගේ high speed potential එකකින් දුවන වෙලාවක ගන්න එක යම්කිසි අවධානමක් තියෙනවා. නමුත් ඒ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම technical side එකත් බලන්න ඕනේ. මේක undervalued overvalued මේ සියල්ල කාරණා සැලකිල්ලට අරගෙන තමයි මේ වගේ ඩිසිෂන් එකකට එන්න ඕනේ. ඒතකොට ඩිසිෂන් එක ඔයගලන්ට බාරයි. ඔයගොල්ලෝ තවත් මේ සම්බන්ධයෙන් රිසර්ච් කරලා අවශ්‍ය ඩිසිෂන් එක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක යම්කිසි ගයිඩන්ස් එකක් පමණයි දුන්නේ. එහෙම නැත්නම් ඔයගලන්ට මේක ඩිසිෂන් එක ගන්න රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි මේ ඇනලිසිස් එක හරහා කළේ. දැනට තියෙන තත්ත්වය පැහැදිලි කිරීම පමණයි. හරි එහෙනම් මේ වීඩියෝ එක මම මෙතන නවත්තනවා. මේ වීඩියෝස් බලන්න ඉන්නස තින්ක් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට මේ වගේ අප්ඩේට්ස් ඔයගලන්ට ඒ වෙලාවෙම මොබයිල් ෆෝන් එකට ගන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.